Presidency, Ambassador of China. Etuma, Philip Gunawardhan metuma nemdi charite ativalnata mulwecha karana rashya pasuge avurudu 42 mululle api tamunnaansela avurudda avurudda paasa etumange e guna sihi karami nam matha karami sidu karami yeduna atadene api suvisheshiva e katiyutta sandaha hari barannata sudanam wanne api samanyen balan nathi patta Philip Gunawardhan metumata එතුමාගේ මේ දවැන්ත චරිතය ජාතික වීරවරයෙක් හැටියට මේ රටේ සමාජවාදී ව්‍යාපාර නිර්මාතවරයා වන්නට කුමුරු පනත මහජන බැංකු පනත විවිධ සේව සම්පකාර සමිතිය වැනි මහා දවැන්ත ක්‍රියාදාමයන් කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ක්‍රියාදාමයන් වලට නායකත්වය දෙන්නට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මේ රටේ අධිරාජ්‍ය විරෝධී නිදහස් අරගලය ශක්තිමත් කොට ජයග්‍රහණය කරවන්නට එතුමාගේ චරිතයට බලපාපු අලුත් පැතිකඩක් ඒ එතුමාගේ ජීවිතයට මූණ දෙන්නට වෙච්ච අවනඩු ගැන අග්‍රාණ්ඩුකාරයාගේ නිවාසයට ගිහිල්ලා අග්‍රාණ්ඩුකාරවරයාට පෙත්සමක් බාර දීලා තමන්ගේ පියා නිදහස් කරගන්න සටන ආරම්භ කළේ එදා එතුමා තරුණයෙක් හැටියට මේ බ්‍රිතාන්‍ය යකඩ සපත්තුවට පාය පෑගිලා අපේ රටේ ජනනායකයන්ගේ ජීවිතයක් ඔවුන් සමග ජීවත් වෙන ජනතාවගේ ජීවිතයක් මේ රටේ නිදහස අයිතිය නැති වෙලා තියෙන යුගය උඩු යටි කරකර මේ රටේ අවුරුදු 2500ක් පැවතෙන මේ සමාජයට නිදහස අයිතිය උරුම කර දෙන සටන ආරම්භ කරා. එතනින් තා ආරම්භ වෙච්ච සටන එතුමා ඇමරිකාවේ ශිෂ්‍යයෙක් හැටියට ඉන්නකොට කම්කරු අරගල රාශියකට නායකත්වය දුන්න විශේෂයෙන් කළු අප්‍රිකානු ජනතාවගේ අයිතියින් මේ පසුව බ්‍රිතාන්‍යයට ලංකාවට පැමිණෙන අතරමඟදී ඒ කාලේ නැව ගමනාගමන සිදු වුණේ බ්‍රිතාන්‍යයට ආපු වෙලාවේදී එතුමා අත්අඩංගුවට පත් වුණා මොකද ස්කොට්ලන්ඩ් යාඩ් වාර්තාව පිටු 55ක වාර්තාවක් තියෙනවා නැවත ශ්‍රී ලංකාවට හෝ ඉන්දියා අර්ධද්වීපයට යාමට සුදුසු කෙනෙක් නෙමේ ගියොත් හිරු නොබසින අධිරාජ්‍යයට දැවැන්තම අභියෝගය වන්නේ පිලිප් ගුණවර්ධනයන් කියලා ස්කොට්ලන්ඩ් යාඩ් වාර්තාවේ අවුරුදු 10කට ඉස්සෙල්ලා පිටවෙච්ච වාර්තාවේ සඳහන් වෙනවා. ඒ හින්දා එතුමාගේ ගුවන් එතුමාගේ ගමන් බලපත්‍රය පොලිස් අත්අඩංගුවට පත් වෙලා එතුමාට සිදු වුණා වර්ෂ ගණනාවක් එහි රැඳී සිටින්න. නැවත මව්බිමට එන්න බැරුව. ඒ කාලයේ අතරතුරදී එතුමා ට්‍රොට්ස්කි ලියොන් ට්‍රොට්ස්කි මැතිතුමා මුණ ගැහෙන්න අභියෝගාත්මකව ඉංගලන්ත රහස් පොලිසියට හොරෙන් ඉංග්‍රීසි චැනල් එකේ හරහා මෝද හරහා ෆ්‍රාන්ස්ට ඇවිල්ලා ඔරියන්ටල් එක්ස්ප්‍රෙස් එකෙන් තුර්කිය කරා එනකොට සොෆියා නගරේදී රහස් පොලිසියට අල්ලගන්න පුළුවන් වෙන්නේ සොෆියා නගරේ. නැවත අත්අඩංගුවට පත් වෙනවා අධිරාජ්‍ය විරෝධී ජාතික නිදහස් අරගලයේ ශක්තිය පිට කරන්නට කිව්වා. ඒ වගේම ප්‍රේමනාන්ද මැතිතුමා විවිධ විප්ලව රාශියකට නායකත්වය දෙන්නට එකතු වෙන්න උදව් වුණා. ඒ අතර 931 කාල පරිච්ඡේදයේ වෙච්ච ප්‍රංශ විප්ලවය ස්පාඤ්ඤ විප්ලවය පිළිබඳ මතක සටහන් ඒ ස්කොට්ලන්ඩ් යාට වාර්තාවේ තියෙනවා. එතනින් නැවත ලංකාවට එන වරම ජයග්‍රහණය කරේ ඩී.වි. ජයතිලක මැතිතුමාට එවැකට හිටිය රාජ්‍ය අමාත්‍යවරයා ගේ මැදිහත් වීම මත. නැවත ලංකාවට ආපු පිලිප් ගුණවර්ධන මැතිතුමාට 932 රාජ්‍ය මන්ත්‍රණ සභාව මැතිවරණය අහිමි වෙනවා. ඒ තරග කිරීමට තියෙන කාලය අහිමි කළා තමයි එතුමා ලංකාවට ගෙනෙන්නේ. එන්න එතුමාට ඉන්න වෙනවා 936 වෙනකන්. නැවත රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරණ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වාර්තා අනුව ඉස්සෙල්ලාම බ්‍රිතාන්‍යයන්ට මේ රට අතහැර පලා යන්න කියලා. මේ රටට උරුම නිදහස මේ රටේ ජනතාවට දෙන්න කියලා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉස්සෙල්ලාම හන්නගපු ශ්‍රී ලාංකිකයා හැටියට පිලිප් ගුණවර්ධන මැතිතුමා තම සටහන්. එතුමා සමග එන්නේ පෙර ආචාර්ය එන්නේ පෙර මැතිතුමා ඒ මන්ත්‍රණ සභාව තුළ ඒ සඳහා දැවැන්ත සටන් කළා. මේ සටන නිසාම 1940 කාල පරිච්ඡේදයේ වෙනකොට ඕන් පිලිප් පිටිපස නැවත බ්‍රිතාන්‍ය හමුදාව මාෂල් ලෝ ක්‍රියාත්මක කළ ඕන් හවා එවි අත්අඩංගුවට පත් වුණා. ඕන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් බවා හවුසි කරනවා
ශ්‍රී ලංකාවට නිදහස ඉල්ලා සටන් කිරීම නිමිති. හිරබාරයට පත් වෙලා ලංකාවේ ඉන්දියාවේ හිරබාරයේ බෝගම්බර බදුල්ලේ වැලිකඩ මේ සියල්ල මේ ජාතික වීරවරුන් තමන්ගේ රටට තමන්ගේ මිනිස්සුන්ට නිදහස අයිතිය දිනා දීම නිසා හිරබාරයට පත් වුණා. එහෙම නැත්නම් වෙන කාරණාවක් ඉන්නා නම් නෙවෙයි හිරබාරයට පත් වුණා. කෙසේ වෙතත් හරියටම නැවත 947 මැතිවරණයට මුහුණ දුන්නෝ පිලිප් රහන්තුම ඇතුළු මෙරටේ වාමාංශික ව්‍යාපාරේ හොඳ අවස්ථාවක් තිබ්බ 947 මෙරටේ පළවෙනි රජය බිහි කරන්න. එවකට වාමාංශික නායකයන්ට තිබුණා හොඳ අවස්ථාවක් පළවෙනි රජය බිහි කරන්න මේ රටේ. ඒ රටේ මේ 47 මැතිවරණේ කාටවත් බහුතරයක් ලැබුණේ නැහැ. ඒ වෙලාවේදී ඒ සටන ක්‍රියාත්මක කරන ප්‍රබල ප්‍රධාන නායකයෝ අතර හිටපු පිලිප් ගුණවන්ත නැත්තුමාට විරුද්ධව 47 එතුමා විසින් මෙරටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දියත් කරපු වැඩ වර්ජනයක් නිසා සවුත් වෙස්ටර්න් වැඩ වර්ජනය නිසා පාර්ලිමේන්තුව පළවෙනි මාස 3 යන නිසා එතුමාව අත්අඩංගුවට පත් කළා හිරබාරයට පත් කළා එතුමන්ගේ ප්‍රජාහිත 14000 ගම් නියන් ගම් වලට මේ රටේ සියලු ජනයාට ලැබෙන්න ඒ විප්ලවය ආරම්භ කළා හැබැයි ඒ විප්ලවය ඒ මහජන පෙරළිය ඒ මහජන එක්සත් පෙරමුණ රජයෙන් මහජනතාව දුසා කරගෙන යන වැඩ කොටස නැවත අඩපණ කරන්න පෙරලා දමන්නට කුමන්ත්‍රණයක් වුණා. ඒ කුමන්ත්‍රණය පිළිබඳව 959 මැයි මාසේ පළවෙනිදා පැවතුණු මහා මැයි රැළියේදී ඒ පිළිබඳ බය නැතුව තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා ඇත්ත සත්‍ය කතා කරයි කියලා එතුමාට විරුද්ධව අපහාස නඩුවක් දාලා නැවත වරක් අවනීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. ඒ නඩුව අවුරුදු 2-3ක් ගියා. නමුත් නඩුවේ අවසානයේ කාර්යබර් මිනිස්කාරතුමා එතුමා සත්‍ය ප්‍රතිමූර්තිය කියලා සියලු චෝදනාවලින් නිදහස් කළා. එතුමාව සහ එතුමා කියපු කාරණා එකින් එක එතුමා මෑදිනේදී ප්‍රකාශ කර කාරණා සත්‍ය බව ප්‍රකාශ කොට සියලු චෝදනාවලින් නිදහස් කළා. පිලිප් ගුණවන්ත චරිතය නිර්මාණය වෙන්නේ එක පැත්තකින් මෙන්න මේ පසුබිම. තමන්ට ඒ කියන්නේ බොරළුගොඩ රාළහාමිගේ පුත්‍රයා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඇමතිවරයෙක් හැටියට ඉඳිමින් තමන්ට විරුද්ධව වෙච්ච අවනඩු නිසා මූණ දෙන්න වෙච්ච කරදර හිරිහැර මේ රටේ සාමාන්‍ය ජනතාව ඒ කිසිදු වර ප්‍රසාදයක් නැතුව ඒ කිසිදු බලයක් නැතුව ඒ කිසිදු අවස්ථාවක් නැතුව කොයිතරම් දුක් ගැහැට වළට මේ මූණ දෙන්න වෙනවද? ඒවැයින් මේ රටේ ජනතාව ඔසවා තබන්නට ඕන් බලාපොරොත්තු වෙන සැබෑ අයිතිය නිදහස දිනාගන්නේ කොහොමද කියන ඒ මහා දැනන්ත සටනට අවසාන හුස්ම හෙලනකම් එතුමා කටයුතු කරන්න කියලා. ඉතින් අද දිනේ 42 වන සමරුම සිහි කරන අවස්ථාවේදී අපගේ ආරාධනාව පිළිගෙන විශේෂයෙන් මෙම අවස්ථාවට අපට ගෞරවය කරමින් වදමවාදාලන්නට යෙදුණු 956 එම මහා දැවන්ත ක්‍රියාදාමයට දේශපාලනයට සහභාගී නොවුණත් ඒ ක්‍රියාදාමය යථාර්ථයක් බවට පරිවර්තනය කරන්නට එදා ඉඳන් ශක්තිය එකතු කරන්නට යෙදුණු අද දිනේ මහානායක නූරන්දර අපව සියලු දෙනාගේ පාද නමස්කාර පූර්ව ගෞරවාදරයට පත්වන අතිපූජ්‍ය ආචාර්ය ඉත්තපානේ ධම්මාලංකාර නාහිමියන් වහන්සේ මා මේ අවස්ථාවේ ගෞරවයෙන් පිළිගන්න. එම සටන් ව්‍යාපාරවලට කම්කරුවා වැඩ කරන ජනතාවගේ සටනට එදා ඉඳන් අද දක්වා දැවැන්ත ශක්තියක් වන බස්නායර පලාත්කරු ආණ්ඩුකාර අලවි මෞලානා නතුමා මේ අවස්ථාවේ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සටන් ව්‍යාපාරවලට උරුමයෙන් දායකත්වයේ දක්වපු ගිරුවාපත්තුවේ ශක්තිය එකතු කරන්නට යෙදුණු 36 මන්ත්‍රණ සභාවේ පිලිප් ගුණවන්ත නතුමාලා දෙන්නම් පෙර නතුමාට විරුද්ධව බ්‍රිතාන්‍ය නීතිය ක්‍රියාත්මක කරනකොට දැවැන්ත ශක්තියක් වුණේ ගිරුවාපත්තුවේ රාජපක්ෂ දරුවන්. එන අපි විශේෂයෙන් මේ අවස්ථාවේ දැසිල් රාජපක්ෂ දරුවා අමාත්‍යතුමා පිළිගන්නට කැමති. 56 නිර්මාණය කරපු දැවැන්ත බලවේගයට අද දිනේ දැවැන්තම ශක්තිය එහි වටිනාම වැණිකක් බවට පරිවර්තනය වෙමින් නායකත්වය දෙන අප මෛත්‍රීපාල සිරිසේන ගරු අමාත්‍යතුමා මේ අවස්ථාවේදී ගෞරවයෙන් පිළිගන්නවා. වාසුදේව අමාත්‍යතුමා අප සමග එකතු වී සිටීම ගෞරවයක්. වමේ ව්‍යාපාරයේ මේ රටේ නිර්මාණය කරපු පිලිප් ගුණවන්ත නැත්තුමා සමගේ 42 වන ගුණ සමරුම කරන වෙලාවේ ඔබතුමා සෑම වර්ෂයකම අප සමග එකතු වුණා. අදත් මෙතන රැස් සිටීම අපි ගෞරවයක් කරන සමග. ඒ 56 පෙරළියේ
පනස්සේ පෙරලිය සමග පාර්ලිමේන්තුවට පිවිසුණු පිලිප් දුනාන මහත්මයාත් එක්ක දීර්ඝ කාලයක් දේශපාලනය කර පසු මෙරට ඉහළකම ස්ථානයකට ගිය අප හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහත්මයා 54 වෙනි වර්ෂයේ පාර්ලිමේන්තුව සමරන වෙලාවේ අපි ගෞරවයෙන් රත්නසිරි වික්‍රමනායක මහත්මයා පිළිගන්නට කැමති අද පිලිප් දුනාන පවුලේ වෙනුවෙන් ප්‍රසන්න ගුණවන්ත මහත්මයා ඇතුළු රැස්ව සිටින සියලු දෙනා මේ අවස්ථාවට සහභාගී වෙන ගෞරවනීය මැතිඅමතිවරු සියලු දෙනා පානාපති මැතිඅමතිවරුන් සියලු දෙනා මම විශේෂයෙන් මේ අවස්ථාවට පිළිගන්න අතර මේ 42 වන ගුණසමරුම මේ අවස්ථාවේදී මෙලෙස සංවිධානය කොට අපි විසින් සිදු කරන ලද ආරාධනාව පිළිගෙන මෙහි සපමින් ඔබ සියලු දෙනා මේ අවස්ථාවට පිළිගන්න අතර මෙම සභාව 42 වන ගුණසමරුව සඳහා මෙලෙස විවෘත කරනු ලබනවා උපහාර ගීතය ගායනා කිරීම සඳහා විශාරද සමන් ප්‍රේමලාල් ප්‍රමුඛ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලය අද මේ දේශනා පවත්වනමින් 42 වෙනි වතාවට දේශනා පවත්වනමින් මා වෙත කරපු ආරාධනය මම ඉතා ගෞරවයෙන් බාරගත්තා අපි කිසියම් පුද්ගලයෙක් වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් පවත්වන්නේ අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීමට මුලින්ම අපි අදහස් කරන්නේ ඒ තනත්තාගේ ගුණ යහපත්කම අපගේ සාමූහික මනසට නංවා පවිත්‍ර සිතුවිලි තුළින් ඒ තනත්තාට සිතක් වෙන අයුරින් පින් අනුමෝදනාවක් පිළිමද ආයතේ අපි දරුවන්තුමා මහානායක ස්වාමීන් වහන්සේ මුලසුන්ට ආරාධනා කළ දෙන්නේ මේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කර ගැනීමටයි දෙවනුව අපි අනුස්මරණය කරන තනත්තාගේ සිදු වූ සේවය සිහිපත් කරමින් අපේ කෘතඥතාව යදි ඒ වෙනුවෙන් ප්‍රකාශ කිරීමට තෙවනුව ඔහුගේ ජීවිතයෙන් යම් ආදර්ශයක් අපගේ යහපත සඳහා ලබා ගැනීමට මෙම ලබා ගැනීම හැකි වේ නම් එම ආදර්ශය අපි ලබා ගැනීම සඳහායි මෙම අරමුණ ඔස්සේ මම දේශනේ පැවැත්වීමට අදහස් කරමි ප්‍රසිද්ධ කටයුතුමෙන් දුරස්ව නිහඬව කල් ගෙවන සමයක මෙම දේශනය පවත්වන මෙන් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කළ ආරාධනය සතුටින් මා බාරගත්තේ පිලිප් ගුණවර්ධන මැතිතුමාව මා බාල වියේ සිට වීරත්වයෙන් සලකපු නිසායි 1950 වකවානුවේදී මම පුද්ගලික පාසලක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබන විට පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ කාර්යාලයක් තිබුණා ඒ ත්‍රිත්ව විද්‍යාලයේ අසල තිරුකලම්මල වීදියේ පාසලෙන් පිටත යන අවස්ථාවේදී ඉන අවස්ථාවන්හිදී මෙම කාර්යාලයේ පසුබිමට සිදු වුණා එවිට විටින් විට පත්‍රිකා අපිට ලැබුණා පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ කාර්යාලයේ මෙම පත්‍රිකා කියවීමෙන් එතුමා පිළිබඳ විශාල ප්‍රබෝධයක් මගේ තරුණ මනසේ ඇති වුණා සම්භාවනීය අවුත්තනේ මෙම ගුණසමර උත්සවයේ මුල් ආසනයේ සඳහා මට ආරාධනා කිරීම ගැන මගේ ප්‍රසාදය මගේ ස්තුතිය මුලින්ම මම පළ කරන්න කැමතියි විනාඩි 5ක විතර දේශනයක් මගේ දේශනය මං හිතනවා දේශපාලනයේදී සින්න සියලු දෙනාටම යමක් සීපත් කරන්න සුදුසු වෙලාවක් මේ වෙලාව. මරුණයින් පස්සේ ජන සමාජය තුළ ජීවත් වෙන්න ඕන නම් මං හිතනවා දේශපාලනය කළ යුත්තේ පිලිප් ගුණවර්ධන මහත්මයාගේ ගමන් මගේ. එතකොට මරුණයින් පස්සේ ජීවත් වෙන්න පුළුවන් ජන සමාජය තුළ 60 අවුරුදු සිටියොත් සිදුවීමක් කියලා මගේ දේශනය අවසන් කරනවා. අපි එතකොට මහජනික සත්ත්වුනේ සාමාජිකයෝ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. බොරළුගොඩ වලව්වේ දවසක වැඩමුළුවක් තිබුණා. පිලිප් ගුණවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. වැඩමුළුව අවසන් වෙලා මිදුලට බැස්ස අපි සමග පිලිප් ගුණවර්ධන ශ්‍රීමතාණන්
හතර පැත්තටම හැරුණා. හැරිලා කියනවා මහා සිංහනාදෙන් ඔය පේනතෙක් මානේ අක්කර සිය ගණන් අපේ. හතර පැත්තට. ඒත් අද තියෙන අක්කර තුනක් විතර ඒකට කම්බි ගහලා නැහැ. අපේ දේශපාලනයේ තුලින් අපි මේ දේ කළේ. අක්කර සිය ගණන් විල ගණන් අක්කර තුනට බැස්සේ. දේශපාලනය කරනවා නම් මරුණත් ජීවත් වෙන්න ඕන විදියට දේශපාලනය කරන්න ඕන. ඒ සඳහා පැහැදිලිම ගමන් මඟ පිළිත් ගුරුද ගුණවර්ධන ශ්‍රීමතාණන් ගමන් මඟ කියන එක පැහැදිලි කරමින් මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන මහත්සේ මගේ ප්‍රසාදයේ සතුට පළ කරමින් සියලු දෙනාට සුබ අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මූල ආසනයේ අනුශාසනාව අවසන් කරනවා. මම කුඩා කාලේ වෙනකන් අවිස්සාවේල කියන වචනේ බස් බෝඩ් එකකවත් තිබුණේ නැහැ. සීතාවක කියලා නම තිබුණේ. හන්වැල්ල කියන වචනේ ලියවිලා තිබුණේ නැහැ. ගුරුබැවිල කියලා අපි නම් කළේ. අපි ගුරුබැවිලට යනවා. සීතාවකින් උඩහා යටියන් තොට කෑගල්ල පැතිවලට අපි කිව්වේ නෑ යටියන් තොට වමැල්ල කියලා සීතාවකින් උඩහා පොටේ දේශවලට අපි ගෙවල් වල වැඩි හිටිය අපි කතා කරලා කිව්වේ සිංහලේ යනවා ඒක සිංහලේ එහෙගෙන නෑවෙක් කෙනා නම් සිංහලේ ආච්චි එනවා නැන්දලා එනවා අපි ඔය දැන් තියෙන මූගොලිය නම් එකක්වත් පාවිච්චි කරේ නෑ බොහොම අමාරුවෙන් දරුවනි අපි ඉගෙන ගත්තා මුළු බස්නායක පළාතේ පිළිත් ගුණවර්ධන මහත්මයාට පිළිසිද්ධ වෙන්න එකම එක ඉස්කෝලේ තිබුණේ වැල්ලම්පිටියේ ඉඳලා රුවන්වැලි සීතාවක දක්වා හැතැම්ම 30ක් දුර හන්වැල්ලේ ගඟබඩ තියෙන පාසල. ඔය පාලම ගාව ලොකු පාසලක් තිබුණා. භාගයක් කැඩිලා. ඔච්චරයි තිබුණේ. අනිත් ඉංග්‍රීසි හෝ අලුත්යක් දැනගන්න ගම්පහ කෙරොල් යන්න ඕන 30ක් විතර හකට. ඉතින් බොහොම අමාරුවෙන් අපි ඉගෙන ගත්තා. කොළඹට එන්න බෑ ඒ කාලේ ජපාන බෝම්බ දාලා කොළඹ නගරෙම මිලිටරිය සුදු මිලිටරිය පාලනය කළේ. එන්න යන්න මොහොත් බෑ. එතකොට ආහාර පාන ලංකාවට ගෙනාවේ නෑ නැවුවල නැව් ගිල්ලනවා ජපාන ඒ නිසා ඩීඑස් එනාට මහත්යවලේ ඒවා බාර වෙහිටියේ සුමානකට එක්කෙනෙකුට හාල් සේරු භාගයයි දුන්නේ සෞභාකාරය හාල් සේරු භාගයයි 14 වේ 14ක් කන්න එක්කෙනෙකුට ලැබුණා ටික කලක් යනකොට ඒකත් නැති වෙලා බජරි කියලා කුරුල්ලන්ට දෙන ඒක මාසෙකමාරක් දුන්නා. අපේ ගෙවල් වල වීදි වුණා. මිලිටරියෙන් ඇවිල්ලා වී මනිනවා. බැලලා එක්තරා ප්‍රමාණයක් දීලා අනිත් ටික අරගෙන යනවා පටවාගෙන. ඕම අමාරු කාලයක් තිබුණේ. ෂර්ට් එක අඳින්නේ නැහැ. කූපන් එකක් දෙන්නේ. එතකොට එක කූපන් එකකට යහරයයි. ඉතින් තුන්දෙනෙක්ගේ විතර කූපන් එක දුරල එක ෂර්ට් එකක් මේ තුන් මාසේ වට. ඊගව තුන් මාසේ අනික් එක්කෙනාට. ඔය විදිහේ ගත කරපු මහා දුෂ්කර කාලයක් තිබුණේ. ඒ රටේම දුෂ්කරව ගත කරන කාලේ පිළිත් ගුණවර්ධන මැතිතුමා බදුල්ලේ හිරගෙදර හිරකරුවේ වශයෙන් ඉංග්‍රීසි ආණ්ඩුව නතර කරගෙන තිබුණේ මම පිළිත් ගුණවර්ධන මහත්මයා දුටුවේ වදුල්ල හිරගෙදර නිදහස් වෙලා හවස 5 විතර වෙනකොට හන්වැල්ලට කහේන ඉස්කෝලේටයි ආවේ එතනින් අපි ඉස්සෙල්ල රැවුලෙන් රැවිලා මූණෙන් පෙරුන්නේ 4-5 දෙනෙක් තිබුණා අපි කහේනේ බල්ලර පයිප් ලයින් එකක් තියෙනවා පයිප් තිබුණා අර නිරිපොල වෙල හරහා දාලා ඒක දිගේ දුවලා ඇවිල්ලා තමයි හන්වැල්ලේදී ලං වෙලා ටිකක් බැලුවේ. මහා දුෂ්කර කාල පරිච්ඡේදයක්.
නමුත් ඒ නිසාම අපි කොහොමාරි ගොඩ යන්න ඕන කියලා අධ්‍යාපනය දරුණු ලෙස අධ්‍යාපනයට අප කැප වුණා. මම අදත්තේ අන්නලේ පාලම් ගාවින් යනකොට ඉස්කෝලේට හිස නමලා ආචාර කරනවා. අපි විශ්වවිද්‍යාලවලට හිතන්න බැ දැන් වාගේ නෙමෙයි අපි විශ්වවිද්‍යාලයට පාස් වුණේ බොහොම අමාරුවෙන් අපිට ඉගන්න බු උපාධි කාර්යෙහි කියන ස්කෝලවල ඔක්කොම ට්‍රේන් ගුරුවරු මේ ට්‍රේන් පුහුණු වෙච්ච ගුරුවරු උගන්වන්නේ ඉතින් හන්නල්ලේ පාලම ළඟ තියෙන ස්කෝලේ රොබර්ට් ගුණවර්ධන මහත්මයා පිළිම් ගුණවර්ධන මහත්මයා ටික කාලය ඉගෙන ගත්තේ ඊට පස්සේ තමයි කොළඹ ආනන්ද විද්‍යාලයට ගිහිල්ලා දිනුනේ දරුවනේ අමතක කරන්න එපා එක කොළඹ ඉඳලා සීතාවක හෙවත් අවිසා වේලට හැතැම්ම 30යි දිග දුර හැතැම්ම 30යි 1505 කොළඹට ඇවිල්ලා ගොඩබැස්ස කාලතුවක් වතේ තියාගෙන ගොඩබැස්ස පෘතුගීසීන්ට අවුරුදු 100ක් රාජසිංහ රජු අභා ප්‍රාප්ත වුණේ 1592 ඒ 92ක වර්ෂය වෙනතුරු ඔය කඩුවෙලෙන් එහාට යන්න නොදී ආරක්ෂා කරව මිනිසු තමයි ඔය හේවාගම් කෝරළේ නම අරගත්තේ සෙබළු හේවායේ හිටියේ ඔයක තමයි මහනුවරට යන පාර ඔය පාර දිගේ ඇවිල්ලා කඩුවෙල හන්නැල්ල තමයි ඒගොල්ලන්ගේ මායිම දේශ සීමාව සීතාවකට එනවා එතනින් ඇවිල්ලා රුවන්වැල්ල හරහා බලණෙන් ගොඩ වෙනවා සුමාන පහක් යනවා ඉංග්‍රීසි හමුදාවකට උඩට යන්න ඉතින් ඒ අතරතුරේදී සිංහල රජුගේ නියම කළා තිබුණා ගමාතරල යන්න එපා ගමේ පදිංචිලා පෘතුගීසීන්ට ඉස්සරහට එන්න නොදී සටන් කරපල්ලයි කියලා මේ ළමයින්ගේ දෙමව්පියෝ ඈත මුතු මිත්‍ර ඔය සටන කළේ රාහල ඇති ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ ඔය නිරිපොළ වෙලේ තමා එතුමාව හිසගසා දැම්මේ රජුරු අපේ යුද්ධ කඳව ඔතනයි ඔතනයි තිබුණේ ඉතින් බොහොම जीवित परित्यागी सदन कर बुआ वे लमेंगे कथा लियला ने तुए थी गिदर काल अतिशे और दु पंसी अतिशे मैं रटे ऐतुलट सुद्धंटे एंडे नुदी परसन कर पु सेबलुम्म नत रकल्ल पदेंच कर पु विसादामाई हेवा गम खोरले वे खोरले तीरनात्मक सतना कुना एकदास परंपरा जीवित पूजा कर लेता हूँ वेलामेंगे केवल इतिहास लियला मुत्तला युद्ध बयाई साधन मून दुन्ना दें अपी आगत युगे कट अभी लती है मंगल संतोष उन्ना अपी सामीदार के तरुण गुणवर्धन मैतुमा क्यों මේ ළමයි මේ ගුවන් විදුලියට යොමු වෙච්ච එක මොහමඩ් නෆ්‍රාන් සංදීපනී අබේරත්න අනුජයා ජයසේන Thank you.
Rajini Madhumali, Harshini Pires. K.A. Lakmini Vasanath.